ප්‍රශ්නාවේදී ඇත්තටම මැතිවරණයකට යෑම ඉතාමත්ම හිතාගන්නටවත් බැරි දෙයක්. මේක මේ කොරෝනා වෛරසයේ ගෝලීය වසංගතයක්. අනිත් එක මේ ගෝලීය වසංගතය කියන එක ඉතාමත්ම මේ තරම් දරුණු වසංගතයක් සතවර්ෂයකට මෙහා කවදාවත් ඇවිල්ලා නැහැ. ඒ නිසා බ්‍රිතාන්‍ය ප්‍රසිද්ධම වෛරස් පිළිබඳ විශේෂඥයෝ. ඒ වෛරොලොජිස්ට් එයා පැහැදිලිව ප්‍රකාශ කළා තියෙන්නේ මේ වෛරසය අපේ මුළු වායු ගෝලයෙන්ම ඉවත් කළ යුතු වෛරසයක් කියලා බයානකයි කියලා. එතකොට දැන් මේක කොච්චර භයානකද කියලා කියතොත් බ්‍රිතාන්‍යයේ තියෙන ඉම්පීරියල් කොලෙජ් කියන ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයේ ඉම්පීරියල් කොලෙජ් එකේ ඒ වෛද්‍ය පීඨයේ ඒකේ මේ වසංගත රෝග පිළිබඳ විශේෂඥවරු එකතු වෙලා ඒගොල්ලෝ මේ පිළිබඳව මේකේ පැතිරීම පිළිබඳව ලොකු පර්යේෂණයක් කරා. ඒ පර්යේෂණ වාර්තාව ඉදිරිපත් කරා පසුගිය දවස්වල මාර්තු මාසේ. ඒකෙදි ඔවුන් ප්‍රකාශ කරා පැහැදිලිව ඉම්පීරියල් කොලෙජ් එකේ ඒකෙදි ඒගොල්ලෝ ඒක ගැන මගේ ගාව තියෙනවා මේක මේ තියෙන්නේ මාර්තු 18 වෙනිදා ඒගොල්ලෝ නිකුත් කරේ ඉම්පීරියල් කොලෙජ් එපිඩීමියොලොජිස් රිපෝර්ට් කියලා. ඒක ඒකේ ඔක්කොම මේ දීර්ඝ විස්තරයක් තියෙනවා. කෙටියෙන් කිව්වොත් මේක කොච්චර භයානකද කියතොත් ඔවුන් ෆෝකස් කරනවා. ඒ කියන්නේ ඔවුන් ඉදිරි ඉදිරිපත් කරනවා ඉදිරියේ සිදුවෙන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ කියන්නේ ඇමරිකාවේ 122කට මේ රෝගය වැළඳෙනවා. 122ක් මිය යනවා මේ රෝගේ. ඒ වගේම බ්‍රිතාන්‍යයේ 5,10,000ක් මේ රෝගෙන් මිය යනවා. ඒකෙදි ඇත්තටම මේ රෝගය පිළිබඳ මොනතරම් තහංචි දාලා මොනතරම් ක්‍රියාමාර්ග ගත්තත් මේ මරණ සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් මේකේ භාගයක් විතරයි. ඉතුරු ගාන මැරෙනවා. එතකොට ඒගොල්ලෝ ඒක මූලිකවම එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානිය පිළිබඳව තමයි මේක මූලික කළා කරේ. එතකොට ඒවයි එහෙමනම් මේකේ තේරෙනවා මේ මොනතරම් භයානක තත්ත්වයක්ද මේ අනුව මේක වසංගතය තියෙන්නේ කියලා. ඒකින්ද තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය අපිට කියලා දෙනවා මේ එකක් තමයි the world health organization has warned of a deadly resurgence in infections if restrictions are lifted too early. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මේකේ මේකට දාලා තියෙන මේ තහංචි ඉවත් කරොත් ඉක්මනින් මේකේ දෙවැනි භයානක වසංගතය ආරම්භ වෙනවා. ඒක එක. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෞද්ගල දවසල කිව්වා ඔබට තව මලමිනි අවශ්‍ය නම් කොරෝනා වසංගතය දේශපාලනීකරණය කරන්න. ඒ කියන්නේ තවත් මලමිනි වැඩිපුර ඕන නම් තමයි මේකෙන් දේශපාලනය කරන්නට කියන්නේ. ඒ කියන්නේ ඒ අතරේ දැන් මේ ඔක්කොම දියේදි තමයි අපේ රජය හදන්නේ කොහොම හරි මේ මැතිවරණය පවත්වා ගන්න. මොකද ඔවුන්ට තියෙන වැදගත්ම දේ වසංගතය දුරු කිරීම නෙවෙයි, ඒකෙන් ඇති වෙන මිනිස් ජීවිත හානි නැති කිරීම නෙවෙයි. නමුත් ඊට වඩා ඔවුන්ට වැදගත් වෙන්නේ මේකෙන් ලබා ගන්න මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගන්නට හැකියාව ලැබීම. මොකද මේ අවස්ථාවේදී විපක්ෂයේ කට්ටියට කිසිම සංනිවේදන තත්ත්වයක් නොතිබියදී ඉක්මන් මැතිවරණයක් ගියොත් ඔවුන්ට ඔවුන්ගේ සංනිවේදන කාලය ඉතාමත්ම සීමිත වෙනවා. එතකොට ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය ඉතාමත්ම සංවිධානාත්මකව කරගන්නට බැරි වෙනවා. ඒක මත ජයග්‍රහණයක් ලබා ගැනීම තමයි රජයේ මං හිතන්නේ තියෙන උපක්‍රමය. දැන් ඒකට ඒ අය කිව්වට දැන් අද මේ වෙනකොට මේ වසංගත රෝගයේ රෝගීන් සංඛ්‍යාව එන්න එන්නම දිගින් දිගටම වාර්තා වෙනවා. අද දිනේ 5 දිනක් විතර වාර්තා වුණා අලුතෙන් රෝගී. ඒතර මේක තමයි තත්ත්වය. සමහර ජනමාධ්‍ය ආයතන පාවිච්චි කරලා මේගොල්ලෝ හදනවා මේකේ මේ මොනවාද ග්‍රාෆ් ගහලා පෙන්නන්න මේකේ ඇත්තටම මේකේ ප්‍රශ්නයක් නැහැ මේකේ දැන්වත් අඩු වෙලයි කියලා. ඒකට ඒගොල්ලෝ පෙන්නන්නේ සතිපතා තියෙන මරණ සංඛ්‍යාව පෙන්නලා මේ සතියේ විතරක් දෛනිකව මේ යන සංඛ්‍යාව ගත්තාම ඒකට අඩු වෙන සතියකට වඩා
එතකොට ඒක පෙන්නලා දැන් අඩුවීමක් තියෙනවා කියලා ඉතාමත්ම මේ අස්වාභාවික ඉතාමත්ම අවිද්‍යාත්මකව ඉතාමත්ම මං හිතන්නේ ඉතාමත්ම කැත මාධ්‍ය විග්‍රහයක් ඉදිරිපත් කරනවා මේ කරන්නේ මොකද්ද මේගොල්ලෝ සියල්ලම තමන්ගේ ව්‍යාපාර බේරා ගැනීමටත් තමන්ගේ ව්‍යාපාර බේරා ගැනීම සඳහා මැතිවරණ ජයග්‍රහණ ලබා ගැනීමටත් ඒ සඳහා මිනිස් ජීවිත බිලිදීම තමයි මේකෙන් කරන්නේ. ඉතින් මේකට ඒගොල්ලෝ ඉදිරිපත් කරන සමාජයට දකුණු කොරියාව. දකුණු කොරියාව කියන්නේ ලෝකේ බැලුවාම ඇත්තරම ඉතාමත්ම ඉහළින්ම ආර්ථික තත්ත්වයේ ඉතා ඉහළින් තිබෙන රටක් 14 වෙනියට විතර තිබෙන රටක්. අපි කියන්නේ ඒ ආර්ථික තත්ත්වය ඉතාමත්ම පහළ තියෙන 50 යානක තිබෙන රටක් 58කට විතර තිබෙන රටක්. එතකොට දකුණු කොරියාව මේ සඳහා ගත්ත සැලසුම් කවදාකවත් ලංකාවට ගන්න බෑ ගන්නෝ ගත්තොත් අර පෙෆරල් සංවිධානයේ එහෙම කියන්නේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානය වෙන පෙෆරල් එකේ අධ්‍යක්ෂකවරයා කිව්වා විදියට රෝණේ හිටියරජ මහත්මයා කිව්වා විදියට මිලියන 5000කින් වියදම් කරන්නට තියෙන මැතිවරණයට මිලියන 10000ක් විතර යාවි. ඒතක ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඒ තරම් විශාල මුදලක් මේ රජයට වියදම් කරන්න පුළුවන් නම් මේ මැතිවරණයට මම කියනවා මේ වෙලාවේ මැතිවරණයක් නෑන්න එපා මේ රජයට ඒ මුදල ලබා දෙන්න මේ රටේ දුප්පත් ජනතාවට මේ දුප්පත් පවුල් ටික හඳුනගෙන මේ විදියට මේ මුදල් දුන්නොත් එක පවුලකට රුපියල් ලක්ෂ 5ක් විතර ලබා දෙට හැකි අපිට එක පවුලකට එක දුප්පත් පවුලකට එතනින් දරිද්‍රතාවයත් නැති වෙනවා මිනිස්සු ඇත්තරම බොහොම සන්තෝෂ වෙනවා මම හිතන්නේ ඊට පස්සේ ඉදිරියේදී කාලයක් යනකම් මේ මැතිවරණ ජයග්‍රහණය කරන්නත් පුළුවන් රජයට අනිත් එක මහා පුණ්‍ය කර්මයක් මේ වගේ සල්ලි මේ වගේ දේවල් වලට විනාශ කරන්නේ නැතුව තමන්ගේ බලය සඳහා විනාශ කරන්නේ නැතුව තමන්ගේ ජනතාව වෙනුවෙන් මේ මුදල් ටික වියදම් කරලා මහා පුණ්‍ය කර්මයක් ඇති කර ගැනීමට පිළිවද. අනිත් එක මේකට විරුද්ධව විශාල සංඛ්‍යාවක් ඇත්තටම අද මේකට විරුද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම සියලුම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මේකට විරුද්ධ වෙලා තියෙනවා. මේ රටේ කාඩිනල්තුමා පැහැදිලිවම කිව්වා අවසාන වසංගත රෝගියත් නිරෝගී වෙලා සතියක් දෙකක් ගියාට පස්සේ තමයි මැතිවරණයක් පවත්වනවා පවත්වන්නට ඕන කියලා. ඒ වගේම වෛද්‍ය නිලධාරි සංගම් සියල්ලම වගේ ඒ මතය දරනවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, වෛද්‍ය නිලධාරින්ගේ සංසදය මේ සියල්ලම කියලා තියෙන්නේ මේ වෙලාවේදී මැතිවරණ කියන්නේවත් මේ ආර්ථිකය දිහා බලන එකක් නෙවෙයි. මේ තනිකර මේ රෝග තත්ත්වය දිහා බලලා තීන්දුව ගන්න ඕනේ ඕන දෙයක් කියලා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය මේකට විරුද්ධව කතා කරනවා. ඒ වගේම ඇත්තටම දැන් කිව්වා මේ මාසේ 11 වෙනිදා මේ මැතිවරණ පැවැත්වීම සඳහා මුල්ම ඉලක්කය තිබුණේ විශ්වවිද්‍යාල සහ පාසල් විවෘත කිරීමට. ඒතකොට විශ්වවිද්‍යාල ආර්ථික මේ 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 විශ්වවිද්‍යාල මේ ආචාර්යවරුන්ගේ සම්මේලනේ ෆූටා එක මේකට මේ මේ විශ්වවිද්‍යාල විවෘත කිරීමට විරුද්ධයි. එතකොට පාසල් විවෘත කිරීමට ජෝසප් ස්ටැලින් මහත්මයාගේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන බුද්ධි සමිතිය විරුද්ධයි. එතකොට ඒ වගේම මම දැක්කා ඊයේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා බුද්ධි සමිතිය විශාල ගණනාවක් එකට ඒකාබද්ධව රාජ්‍ය සේවයේ බුද්ධි සමිතිය මේ රාජ්‍ය සේවයේ වැඩ පටන් අරගන්නට එපා කියලා. එතකොට මෙහෙම සියලුම කට්ටිය අගමැති වෙන තියෙද්දී මේකක් ආරම්භ කිරීමෙන් කොහොමද මේ රාජ්‍ය තන්ත්‍රය ගෙනියන්නේ කියලා මම අහනවා. ඒ නිසා මේ වෙලාව මැතිවරණයක් පැවැත්වීමට පිළිබඳව හැම පැත්තකින්ම බැලුවත් මැතිවරණයක් පැවැත්වීමෙන් අපේ රටට මහා විශාල විනාශයක් ලඟා කරගෙන යනවා කියන එක කියන්නේ.